අරගලය ඉවරයි. අරගල ඉවරද? පාර බල්ලෝ හැම එකම අහිංසක තරුණ ජීවිත පාවදීලා. ප්‍රේමදාස නිහඬයි. ප්‍රේමදාස කතාවක්වත් නැහැ. මනුසල හරිල්ලා කාලකන්ණි ඇමති කටු අරන් පැන්නා. සිරිසේන නිහඬයි. අරගල කරු මෛත්‍රීපාල සිරිසේන තෝ කෝබ බොල බකෝ. ඒ වගේම මොකද අර අනුර දිසානායක මම දැක ඌ ඇවිල්ලා කියනවා මෛත්‍රී කව රනිල් වික්‍රමසිංහ ආවා මුම් බේරගත්තා. ඉතින් ඔක කියන්න දෙයක්ද බං? රටේ තරුණයෝ බලා නායකත්වය ගත්තා. රටේ තරුණයෝ මේ පරදේශපාලු කරපු හොර ජඩ බලු වැඩකම් බලුකම් ඉවස ගන්න බැරුව උන්ගේ ගෙවල් ගිනි තිබ්බා. උඹලා දැන් බබාලා වගේ ෂේප් එකේ ඉන්නවා. අරගලයට සම්බන්ධ හැම කොල්ලම බාහර් රනිල් වික්‍රමසිංහයයි මේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නරුම පවුල උන් එළියට ඇවිල්ලා දැන් දඩයන් කරනවා. හැමදාම කලියෝක ඒ කොල්ලන්ට දෙන්න එක නායකෙක් නෑ. පන්න පන්න පලිගන්නවා. මේ නමවෙනිදා ප්‍රහාරයට සම්පූර්ණ වග කියන්නට ඕන නාකි මයිනා මහින්ද රාජපක්ෂ කියන බල්ලා ජොන්ස්ටන් ප්‍රමාන්දු කියන කාලකන්ණියා සනත් නිසාන්ත කියන බල්ලා මුන් අග කියන්න ඕන. ඉර යන්න ඕන උන්. මේ රටේ පොන්නේ නැහැ. කාගෙත්ලි එක කියනවා. මේ අරගලේ ඇතිකලේ කවුද? ගෝඨාභය උඹ. කවුද ඇතිකලේ? මහින්ද උඹ. හොරා කාලා 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 රට බංකොලොත් කරලා රටේ මිනිසුන්ට බෙහෙත් ටික නැති කරලා රටේ මිනිසුන්ට කන්න නැති කරලා ජීවන බර හාල් ගියද අද 200යි 250යි සීනි 300යි 350යි අල පරිප්පු කීයද දැන් සැපද? නරුම පාලකයෝ මාරුවෙන් මාරු තොපි ඔක්කොම යාළු බලයි කික්කින්වත් වැඩක් නැහැ. මව්බිමට ආදරය කරන මම දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ පාලකයෝ පිළිබඳව මට කිසිම විශ්වාසයක් නැහැ. හැබැයි ඒකේ ඉන්න රටට ආදරය කරන ජොබ් එකට ආත්මය පාව දෙන්නේ නැති ඒ කොල්ලෝ ටිකක් ඉන්නවා. කෙල්ලෝ ටිකක් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. මේ මිනිස්සුන්ට ගරු කරන. මට දේශපාලනේ වැඩක් නැහැ. මේ රටේ අහිංසක කොල්ලෝ පාව දුන්නම දැන් කෝ අර රඹුක්කන මැරිච්ච කොල්ල ගැන කතාවක් නැහැ. දේශපාලකයෝ නිහඬයි. රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න නම් මෙහෙම අරගල මොකටද දෙයක්? රනිල් වික්‍රමසිංහ අරගල කරන්න මේ රනිල් වික්‍රමසිංහ අගමැති කරන අරගල කරේ මොකටද? නුවර ඉඳන් පයින් ආවේ ඔකටද? කොළඹට මිනිස්සු කසිප්පු දීලා බොන්න ගෙනල්ලා මිනිස්සු කුලප්පු කරේ ඔකටද? රාජාංගනේ සද්ධාරතන හාමුදුරුවෝ එදා වගේමයි. මට කිසි කෙනෙක් නැහැ. හැබැයි මාත් YouTube එකක් පටන් ගන්නවා. හල්ලි හම්බ කරන්න නෙවෙයි. සල්ලි හම්බ කරන්න නෙවෙයි. හම්බෙන හැම සතේමත් මිනිසුන්ට බෙදලා දෙනවා. මගේ අදහස් දැන් සමාජගත වෙනවා අඩුයි. සමහරු හිතනවා මං නිහඬයි කියලා. නෑ. නිහඬ වෙන්නේ නෑ. දැවත වතාවක් පටන් ගන්නවා 100,000 ගුණයකින්. මේ පරදේශපාලු ටෙරෙහිව මගේ අරගලය. 225ට මෙරෙහිව මගේ අරගලය. මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා මිනිස්සු වෙනුවෙන් මේ කතා කරන්නේ. අද මුළු රටම බංකොලොත්. මිනිසුන්ට කණ්ඩ නෑ. මිනිස්සු හිඟා කනවා. මේ අමන දේශපාලු මුන්ගේ ගෙවල් ගිනි තිබ්බ කියලා. මිලියන දහස් කණ ගෙවල් හදන්න පාස් කරනවා. මේ පරහැත්ත මුන් මිනිස්සුන්ට කණ්ඩ නැති වෙලාවේ කොරෝනා ආපු වෙලාවේ මුන්ගේ පුකවල් රත්තරන් ද කෝටි පහක් දීලා හැම එකටම වාහන ගෙන්නුවා. එදත් කතා කරේ මේ මම. රුවන්වැලි සෑයේ පල්ලේගම හේමරතන කියන ගණින්නහන්සේ
කෝටි 4600 මන් දැක කවුද කියලා දෙන කෝටි 15 15000යි කියලා. ඒව ගැන කතා කරේ මම. මම නිහඬද නැහැ. හෙට ඉඳන් පටන් ගන්නවා. විධිමත් විදියට ඔබට හම්බ කරගන්න නෙවෙයි. මියත් මාව ජීවත් කරවන්න මට ලෝකේ ඉන්න මිනිස්සු උදව් කරනවා. පක්ෂ පාට ජාති ආගම් කුල මල සිංහල බෞද්ධ සිංහල කතෝලික මුස්ලිම් ද්‍රවිඩ බර්ග මැලේ හැමෝම මට පන්සල හදාගන්න උදව් කරනවා. සුදත්ත මහත්තයාගේ මූලිකත්වයෙන් පින්සිරි ප්‍රනාන්දු මහත්තයාගේ මූලිකත්වයෙන් මට ඉන්න මට කණ්ඩ බුණ අඩුවක් නැහැ. මගේ යුතුකම පාට පක්ෂ ભેදයකින් තොරව මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කතා කිරීම අරගල කිරීම මිනිසුන්ට පිහිටවීම ඒක මම නතර කරන්නේ නැහැ. නිහඬ වෙලා නෙවෙයි හිටිය අවස්ථාව වෙනකන් නැවත වතාවක් මේ සටන අරගලේ පටන් ගන්නවා. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සෙල්ලම් දාන්න හදන්න එපා. උඹ දැන් හාල් පිටරටින් ගේන්න හදනවා. ඒ පිටරට තියෙන්නේ මොන හාල්ද? කාබනිකද නැහැ. රසායනික. උඹට කිව්වා දීපං මිනිසුන්ට රසායනික පොහොර කියලා. උඹ දුන්නේ නැහැ. අද මිනිසුන්ට ජීවන රුපියල් 60ට 70ට 80ට ගත්ත හාල් කිලෝ එක 200යි 225යි. රුපියල් 60ට 70ට 80ට ගත්ත ලුණු කිලෝ එක 250යි 300යි. මිනිසුන්ට දරා ගන්න බෑ. සමී අරගලය බලට පන්න ගහනවා. කවුරු නිහඬ කළත් මේ හාමුදුරු උඹලට නිහඬ කරන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගනින්න. දැන් තමයි උඹලගේ වාරේ පටන් ගන්නෙ. ජඩ පර දේශපාලු 225ම. තොපි එකෙක්වත් වැඩක් නැහැ. රටට ආදරය කරන මිනිසුත් එක්ක මම ඉන්නවා. මම මිනිස්සුන්ගේ පැත්තේ මහ ජනතාවගේ පැත්තේ අමන දේශපාලු කෝකත් යාළුවෝ මිත්‍රයෝ. බල ඇමතිකම් අරගෙන මන්ත්‍රීකම් අරගෙන අරගල කරපු කොල්ලෝ පාව දුන්න තොපි හෙන හැදි හෙන ගහන්න තොපිට. මම කියනවා මේ රටේම තරුණයන්ට දේශපාලකයා පස්සේ යන්න එපා. ඉරගෙවල් 1000ක දැම්මත් එකතු වෙල්ලා මේ අරගලේ නැවත පටන් ගන්න. මේ දූෂිත දේශපාලු 225 මෙලවන්න. මුන් හැමෝම යාළුවෝ කියන එකයි මට පේන්නේ. දැන් කවුරුත් නැහැ නිශ්ශබ්ද හැම එකම නිහඬයි. එතනින් මෙතනින් අතරින් මෙතනින් අතරින් පතර පිරිසක් පමණයි අරගල කරන්නේ. මොකද වුනේ? වික්‍රමසිංහ බලයට එමත් එක්කම මුන් ඔක්කොම නිහඬ වුණා. මුන් ඔක්කොම යාළුවෝ. එකෙක් කතා කරන්න නැහැ. හැම එකම ගැලවිජ්ජාවට කතා කියනවා. මේ රටේ නායකයෙක් නෑ. ඔක්කොම ඉන්නේ හොරු පර බල්ලෝ. රටේ මිනිස්සුන්ගේ වෙනුවෙන් මම එදත් කතා කළා. මම අදත් කතා කරනවා. මම හෙටත් කතා කරනවා. දිගින් දිගටම කතා කරනවා. රාජාංගනේ සද්ධාරතන හිමි කියලා ඇති YouTube නාලිකාව එකතු වෙන්න දිගින් දිගටම රට වෙනුවෙන් කතා කරනවා. තාවේකාර මුස්ලිම් අහිංසක ළමෙක් මරලා දැම්මා. ඔකගේ බල්ල තලන්ඩ ඕන. ඇඟිල්ලක් ඇඟිල්ලක් ගානේ කපන්ඩ ඕන. නැවත වතාවක් එවැනි අපරාධ නොකරන්න. මේ පරදේශපාලු මුනුත් වනචරය මුනුත් කුපාඩි මුනුත් හොරු. මුන් මේ රට හදන්නේ නැහැ. රටේ මිනිස්සුන්ට පුළුවන් කොන්ද කෙලින් තියාගෙන මුන්ගේ වහල්ලු නොවි එකට එකතුනොත් මේ රට හදන්න. සද්ධාරතන හාමුදුරුවෝ නිහඬ කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි. මරණයෙන්ම පමණයි. ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි.